ಈ ಮಧ್ಯರಾತ್ರಿ ಸಿಟ ಕ್ರಿಯಾತ್ಮಕವನ ಪರಿಧಿ ಲಂಕಾ ಖನಿಜ ತೈಲ ನೀತಿಗತ ಸಂಸ್ಥಾವ ಲಂಕಾ ಇಂಡಿಯನ್ ಆಯಿಲ್ ಸಮಾಗಮ ಸಹ ಸಿನೋಪೆಕ್ ಸಮಾಗಮ ಸಿಯ ಇಂಧನ ಮಿಲಗನನ್ ಸಂಶೋಧನೆ ಕರನು ಲಬುವಾ ಏನುವ ಲಂಕಾ ಖನಿಜ ತೈಲ ಸಂಸ್ಥಾವ ಸಹ ಲಂಕಾ ಇಂಡಿಯನ್ ಆಯಿಲ್ ಸಮಾಗಮೇ ಇಂಧನ ಮಿಲಗನನ್ ಸಂಶೋಧನೆಯಟ ಅನುವ ಆಕ್ಟೇನ್ ಅನು 2 ವರ್ಗೇ ಇಂಧನ ಲೀಟರ್ 1 ಮಿಲ ರೂಪಾಯಿ 5 ಕ್ಕೆ ನಿಹಲ ಗೊಸ್ ಅತಿ ಅದರ ರೂಪಾಯಿ 366 ಕ್ಕೆ ಪವತಿ ಆಕ್ಟೇನ್ ಅನು 2 ವರ್ಗೇ ಇಂಧನ ಲೀಟರ್ 1 ನವ ಮಿಲ ವನ್ನೇ ರೂಪಾಯಿ 371 ಕ್ಕೆ ಆಕ್ಟೇನ್ ಅನು 5 ವರ್ಗೇ ಇಂಧನ ಲೀಟರ್ 1 ಮಿಲ ರೂಪಾಯಿ 8 ಕ್ಕೆ ಪಹಲ ದಮಾ ತಿಬೆನವಾ ಏನು ರೂಪಾಯಿ 464 ಕ್ಕೆ ಪವತಿ ಆಕ್ಟೇನ್ ಅನು 5 ವರ್ಗೇ ಇಂಧನ ಲೀಟರ್ 1 ನವ ಮಿಲ ವನ್ನೇ ರೂಪಾಯಿ 456 ලංකා සුදු ඩීසල් ඉන්ධන ලීටර 1 මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙන අතර යනු රුපියල් 358ක් ව පැවති ලංකා සුදු ඩීසල් ලීටර 1 නව මිල වන්නේ රුපියල් 363ක් ලංකා සුපිරි ඩීසල් ඉන්ධන ලීටර 1 මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර යනු රුපියල් 475ක් ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටර 1 නව මිල වන්නේ රුපියල් 468ක් එමෙන්ම භූමිත ලීටර 1 මිලද රුපියල් 26කින් ඉහළ දමා තිබෙනවා යනු රුපියල් 236ක් ව පැවති භූමිත ලීටර 1 නව මිල වන්නේ රුපියල් 262ක් සිනෝපෙක් සමාගමේ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් අනු 2 වර්ගයේ ඉන්ධන ලීටර 1 මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 363ක් ව පැවති ඔක්ටේන් අනු 2 වර්ගයේ ඉන්ධන ලීටර 1 නව මිල වන්නේ රුපියල් 368ක්. ඔක්ටේන් අනු 5 වර්ගයේ ඉන්ධන ලීටර 1 මිල රුපියල් 8කින් පහළ දමා ඇති අතර රුපියල් 464ක් ව පැවති ඔක්ටේන් අනු 5 වර්ගයේ ඉන්ධන ලීටර 1 නව මිල රුපියල් 456ක්. සුදු ඩීසල් ලීටර 1 මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 355ක් ව පැවති ලංකා සුදු ඩීසල් ලීටර එක නව මිල වන්නේ රුපියල් 360. සිනෝපෙක් සමාගමේ සුපිරි ඩීසල් ලීටර 1 මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර රුපියල් 475ක් ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටර 1 නව මිල රුපියල් 468ක්. මෙලෙස 2024 වසරේ ආරම්භක දිනයේ සිට වසරකට පසු යලිත් ඉන්ධන මිල සංශෝධනයක් පැමිණීමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා. ජනවාරි මාසෙ රුපියල් 29කින් ඉහළ ගියා. නමුත් අපි කිසිම ප්‍රකාශයක් නිකුත් කරේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වුණා දරුවන්ට සහනයක් දෙන්න. නමුත් මේ පහත් එක්ක සහ වැට් එකකින් වැච්ච අපාඩුව නිසා අපිට සිද්ධ වෙනවා මේ මාසෙදි ගාස්තු වැඩි කිරීමක් කරන්න. ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ 10%ක් සහ 15%කින් ඉහළ නංවන. විශේෂයෙන්ම 10%ක් යනවා අපේ ගාස්තුව කෙටි දුර ධාවනයේදී. ඒ වගේම දුරගමන් සේවා සඳහා 15%කුත් වැඩි කිරීමකට අපි මධ්‍යම කාර්යක සභාව මේ වෙනකොට තීන්දුව තීරණය කරන් තියෙනවා. අපි රජයට යෝජනා කරන කරුණාකර මේක දිගින් දිගටම මේ දේ නිකන් බැරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න එපා. මේකට ස්ථාවර මිලක් නිර්මාණය කරන්න කියලා. මොකද මේ තුලින් වෙන්නේ මගියයි අසාධාරණ ලක් වෙන්නේ. අපිට පුළුවන් හැම වෙලාවෙම ගාස්තු වැඩි කිරීමකට යන්න. නමුත් ගාස්තු වැඩි කරයි කියලා කවදාවත් ගාස්තු අඩු වෙන ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. කෙසේ වෙතත් තවත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයක් වෙන සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසන්නේ පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලත් නැවතත් රුපියල් 5කින් ඩීසල් වැඩි වෙලා තිනු මේ ඔක්කොම දැන් එකතු රුපියල් 35ක් විතර වෙලා තිනවා. නමුත් පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම ගැන සංගමය කිසිම තීරණයක් කරන්නේ නැහැ මේ වෙලාවේ. යම් සමාජිකයෙකුට මුදලක් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් තමන් ළමුන් ප්‍රවාහනය කරන දෙමව්පියොත් එක්ක කතා බහ කරලා අවශ්‍ය මුදල වැඩි කරගන්න හරි තීරණයක් අපි පස්වෙනිදා වෙනකොට මාධ්‍යට දීමට බලාපොරොත්තු වෙනවා මොකද්ද කරන්න කියන එක. ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් බසංගම් පළ කරන්නේ මෙවැනි අදහසක්. රුපියල් 29කින් ගිය මාසෙ වැඩි වුණා. මේ මාසෙ රුපියල් 5කින් වැඩි වුණා. රුපියල් 34කින් ඩීසල් ලීටර 1 මිල වැඩි වෙලා තියෙනවා එමතිතුමෝ. ඒ නිසා වහාම ක්‍රියාත්මක පරිදි අපි ප්‍රවාහන ඇමතිට කියනවා ඩීසල් වැඩිවීම හේතු කොටගෙන බස් ගාස්තු වැඩි කිරීමක් නැත්නම් බස් ගාස්තු සංශෝධනයකට වහාම යා යුතුයි. ඒ දේ අද මැදම රාත්‍රියේ සිට වහාම බස් ගාස්තු සංශෝධනය කරලා දෙන්න ඕනේ. ඒ බස් ගාස්තු සංශෝධනයේදී රුපියල් 30ක් පවතිනවම් බස් ගාස්තුව රුපියල් 33 34 යගේට වහාම යටත් කළ යුතුයි කියලා අපි ඇමතිතුමාට කියනවා. ජනවාරි පළෙන්දා යම් යම් භාණ්ඩ වලට වැට් ආදේශ කරා ටික ඉවත් කරන්න කටයුතු කළා. බස්සත්යක් අපි මිලදී ගන්නකොට මේ ප්‍රශ්න ටික निराකරණය කරගන්නලා දෙන්න නැත්නම් අනිවාර්යයෙන්ම අපිට බස් ගාස්තුවක් ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ බලෙන්ද කරන්නේ? කරනවා බලෙන්. බලෙන් බැරනම් කාටද කරන්න පුළුවන්? අපිට කරන්න බැරන. නීතිය කරන්න බැරිය. ඇගේ හයියෙන් කරන්න පෙන්නන්නම්කො. එකා බද කාලසටහන තාම අවුරුදු 22ක් වෙනවා. තාම හදාගන්න බැරනම් මේ ආණ්ඩුවේ නිලධාරින් මොකුද? අමතිවරු කවුද? අපි හැමදාමත් ඉතින් හොඳින් හිටියා. හොඳින් බැරනම් අරගෙන තමයි අවශ්‍ය දේවල් කරන්නේ අපි. භූමිතෙල් මිලිහෙල දැමීමට විරෝධය පළ කරන දිවරින් පවසන්නේ පලකින් තම ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් සිදු නොකර මෙම මිල සංශෝධනය සිදු කර ඇති බවයි. රටේ තියෙන වාතාවරණයත් එක්ක මේ දිවරයට
වෙන්නේ මරාගෙන මැරෙන්නයි අපි දැන් කබලෙන් ලිපට වැටලා ඉන්නේ දැන් මේ තෙල් මිලත් එක්ක අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපිට වැටෙන්න තනක් හොයලා දෙන්නකෝ බුදුන්ගේ රටේ බුදුන්ගේ සරණ අය කොලන්ට නව වසරේ දෙවතාවක් මෙලෙස ඉන්දන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව පළකලේ මෙවැනි අදහසක් සූත්‍රයක් හරි මොකක් හරි සාත්‍රයක් හරි දාලා අපිට මේ ජීවත් වෙන්න බැරි කරනේ මේ කරන්නේ මෙහෙම කරන්න එපා අපි පව් අපි අමාරුවෙන් ජීවත් වෙන්න පැට්‍රල් ඉතින් හැමදාම බැරි වෙනවා අපිට කියලා වෙනවා තමයි වෙන්නේ එයාලට සැප අපිට දුක හොඳම මොකද නියමයි සුදේ පාන්දර දෙනමුකුත් කියන්න නැහැ නේ ඒක පොඩි මිනිහට තමයි හැමදාම පාරවදින්නේ පොඩි මිනිහා පාගනවා ලොකු මිනිහා උඩට යනවා මේ රුපියල් 1000ක ගහපු දෙන් ටික තමයි 2200ක් දීලා ගහන්නේ අපි නම් කොහොම හරි කාලා ඉන්නවනේ එදා වේල හම්බ කරන මිනිස්සු කොහොමද ජීවත් කාන්චරලට දැනෙන්නේ නැහැ නේ වනේ අපිට තමයි දැනෙන්නේ නා මම කිව්වොත් එහෙම ඔයාට ඕවා දාන්නත් බැරි අපේ ආණ්ඩුවේ විලා අපිට සන්තෝෂෙන් දීලා තියෙනවා දවසින් දවසින් එක එක බඩුව වැඩි කරගෙන යනවා ඒ නිසා අපිට සතුටුයි ඒක ඒකන අපිට අති සාරි සන්තෝෂයි පුලුවන් තරම් කාඩ වඩට සදා කාලනක මේ ආණ්ඩුව තියෙන්න ඕන අපිට